ඔස්ට්‍රේලියා කණ්ඩායමත් ගොදෙව් කණ්ඩායමත් අතර තිබුණු එක්දින තරගයේ තියුණු තරගයක් වෙලා අවසානයේ ජයගත්තේ ඔස්ට්‍රේලියා කණ්ඩායම. ආරම්භයේ ඉඳන් ගොදෙව්වන් අතරේ තිබුණු තරගයේ ඔස්ට්‍රේලියා කණ්ඩායම පැත්තට හරවන්න ලොකු දෙයක් කරපු ක්‍රීඩකයෙක් තමයි නේතන් කුල්ටනයිල් කියන්නේ. ලකුණු 147කට කඩුළු 6ක් වැටලා තියෙන අවස්ථාවේ පිටියට එන කුල්ටනයිල් දෙවියන්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ලකුණු තත්ත්වයේ ලකුණු 284ක මට්ටමට ගෙනහැල්ලා. අවසානයේ වේගින් ඔස්ට්‍රේලියා ඉනිමට තව ලකුණු එකතු කරන උත්සාහයේදී මේ ක්‍රීඩකයා දෙවියන්නේ මංගල ශතකයට ලකුණු 8ක් පිටිපස්සින්දී. කොහොමුණත් මේ ඉනිම තමයි කුල්ටනයිල්ගේ හොඳම ඉනිම විදිහට වාර්තා පොතට එකතු වෙලා තියෙන්නේ. මේ ඉනිමින් පස්සේ කුල්ටනයිල් හරි අපූරු කතාවක් කියලා තිබුණා. ඒ තමයි මීළඟට තියෙන තරගයෙන් තමන් කැපුවත් පුදුම වෙන්න එපා කියලා. අපිට ඉන්නවා ලෝක මට්ටමේ වේග පන්දු යවන ක්‍රීඩකයෝ. ඉතින් මම කණ්ඩායමට අරගෙන තියෙන්නේ පන්දු යවන්නෙක් විදිහට. කණ්ඩායම මගින් බලාපොරොත්තු වෙන්නේ ලකුණු ගන්න එක නෙමෙයි. අපේ මුල් පෙළ ප්‍රතිකරුව ලකුණු ගන්නවා නම් මගින් පන්දු යවන්නෙක් විදිහට වෙන දේ උනේ නැහැ කියන්නේ මට කණ්ඩායමෙන් එළියට යන්න වෙනවා. ඒ විදිහට හිතලා මීළඟ තරගවලින් මම කපලා දැම්මත් පුදුම වෙන්නේ නැහැ මම. මොකද පසුගිය තරග දෙකේම මට කඩුළු ගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ මගෙන් ඉල්ලන දේ මට දෙන්න බැරි වෙලා තියෙන්නේ. එක්දින ජීවිතේ පළවෙනි වතාවට ලකුණු 90 සීමාවට එන කුල්ටනයිල් ඒ අවස්ථාවේ තිබුණු හැඟීම ගැනත් විස්තර කරලා තිබුණා. මම හිතන්නේ ප්‍රතිකරුවෙක් විදිහට මගේ එක්දින ජීවිතේ වැඩිම පීඩනයක් දැනුණු අවස්ථාව තමයි ලකුණු 90 සීමාවට ආපු අවස්ථාව. ශතක ගැන හිතලා සෙල්ලම් කරද්දී පීඩනය වැඩි. ඒ වෙලාවේ එක පහරකට මගේ බැට් එකේ පොඩි කෑල්ලක් ඇරුණා. හැබැයි මට ඒ වෙලාවේ බැට් එක මාරු කරන්න හිතුනේ නැහැ. මගේ හොඳ මිනිම සෙල්ලම් කරපු බැට් එක නිසා. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මේ වෙද්දී මිචෙල් ස්ටක් එක පැට් කමින්ස් තමයි කුල්ටනයිල්ට අමතරව සෙල්ලම් කරන්නේ. ඔස්ට්‍රේලියා සංචිතයේ කේන් රිචඩ්සන් එක ජේසන් වේන්ඩෝෆ් තමයි මේ තුන් දෙනා සෙල්ලම් කරද්දී එළියෙන් ඉන්න පන්දු යවන්නෝ. මේ හැම පන්දු යවන්නම පහුගිය කාලේ ඉහළ දක්ෂතා පෙන්නපු නිසා ඔස්ට්‍රේලියා කණ්ඩායමේ තැන රැකගෙන ඉන්න එකත් ලොකු අභියෝගයක්. මම නම් හිතන්නේ කණ්ඩායමේ ඉන්න දැන් තියෙන මේ තරගය ගැන මම කැමතියි. මොකද වැඩ පෙන්නන්නේ නැතුව කණ්ඩායමේ ඉන්න බැහැ කියන්නේ කවුරුත් තමන්ගේ උපරිමය දෙන්න උත්සාහ කරනවා නිතරම. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.